මෙවැනි විට සියලු වාර්තා බින්ද දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය දවස් තුනක් ටෙලිවැකිය ලියන්න බැරි වුණා උදෑසන කතුවැකියටත් එන්න බැරි වුණා. ඒ කියන්නේ ඔබට ටෙලිවැකිය කතුවැකිය දවස් තුනක් අහන්න දකින්න ලැබුණේ නැහැ. මේ දවස් තුනක කාලය තුල ඔබ අපගෙන කළ සොයාබැලීම් වලට ස්තුතියි. ලියන්නට හෝ උදේ කතා කරන්නට එන්න බැරි වුණේ නම් මේ කාටවත් බය හෝ කාගේවත් තර්ජනයක් නිසා නම් නෙවෙයි කියලා අද ටෙලිවැකිය ආරම්භ කරන්නම්. ඔබ දන්නවා මේ ලියන හැම ටෙලිවැකියටම ඇත්තේ එකම එක අරමුණයි කියලා. ඒ තමයි සෑම දේශපාලන පක්ෂයක්ම කියන අතේ පැලවෙන බොරු විවේචනය කිරීම. ඒ දේශපාලන බොරු නිර්වත් කිරීම. සාමාන්‍යයෙන් බලයේ ඉන්න අයව මේ විදිහට නිර්දේලිස විවේචනය කරන පළමු ටෙලිවිෂන් අත්දැකීම ටෙලිවැකිය බව අවිවාදාත්මකයි. බොහෝ විට අප දැක ඇත්තේ අසා ඇත්තේ පවතින ආණ්ඩුවට කඩ යන විපක්ෂයට අල්ලගෙන ගහන මාධ්‍ය කලාවක්. අපට කවුරුත් එකයි. අප සිටගන්නේ මේ රටේ දහ දුක් විඳින ඔබ සමගයි. අපට අවශ්‍ය ඔබව මේ දේශපාලන ප්‍රලාපවලින් බේර ගැනීමයි. මේ දේශපාලන මඩගොහරුවෙන් ගොඩ ගැනීමයි. දැන් මේ දවස්වල ඇහෙන දක්නට ලැබෙන ප්‍රධානතම ප්‍රහසනය හෙවත් විකට රංගනය කුමක්ද යළි නැගිටිමු නේද? මාතෘකායම පේනවා නේද යලි නැගිටින්න සිදු ඇත්තේ වැටුන නිසා කියලා නේද? දැන් ගෝඨාභයගේ අර මුවහමට තලමින් මහරජානෝ හෙවත් අප්පොච්චා එක්ක අර මොලපුංචල සෙට් එක ඔන්න අපට කියනවා යලි නැගිටිමු කියලා නේද? දැන් ආයේ මොකක් අල්ලගෙන නැගිටින්නද කියලා තමයි අහන්න වෙන්නේ උදෙම්ම. ඊට ප්‍රථම බලමුකො මේ නැගිටින්න ඇත්තටම අපි වැටුණද එහෙම නැත්නම් අපිව වැට්ටුවද කියලා නේද? ශ්‍රී ලාංකීය දේශපාලන ආර්ථික සමාජයේ ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමට තමයි අප මේ මුහුණ දෙමින් සිටින්නේ. අප ජාත්‍යන්තරයෙන් අරගත්ත ණය ප්‍රමාණය මේ අය කියන විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 52ක් කියලා තමයි අහන්න ලැබෙන්නේ. හැබැයි ඇත්ත ඔය ගාන නෙවෙයි කියලයි අපේ විශ්වාසය වෙනත් තොරතුරු වලින් කියවෙන්නේ. ඒ ගාන දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 80 පැනලා කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ලෝක සාගිනි දර්ශකයේ තියෙනවනේ ආන් ඒකේ 64 වෙනි තැනට ඇවිල්ලා. ඒ කියන්නේ කන්න නැති ලෝකේ රටවල් අතුරින් දැන් අපි ඉන්නේ 64 වෙනි තැන. ඔය මහරජානෝට අප්පොච්චට එතකොට අර ලෝකේම ජයගත් වත්මන් ජනාධිපති රනිල්ට එහෙම හරි ආඩම්බර ඇති නේද? ඇයි ඉතින් සාගත දර්ශකයේ අපිට උඩින් තව රටවල් 63ක්ම තියෙන හින්දා නේද? දකුණු ආසියාවේ මන්ද පෝෂණයෙන් දෙවෙනි තැන. ලෝකේ මන්ද පෝෂණයෙන් පෙන්න රටවල් අතර 6 වෙනි තැන. ගත්ත ණය ගෙවා ගන්නට බැහැ බංකොලොත් කියලා ලෝකයට කියපු පළවෙනි ආසියාතික රට. ඉන්දියන් සාගරයේ මුතු ඇටය මෙන්න මේ සෙට් එක දැන් ගලවලා විකුණලා ඉවරයි. හොඳේ. ආහාර උද්දමනේ 95% පැනලා. හැබැයි ජාත්‍යන්තර ආයතන නම් කියන්නේ 100 පැනලා කියලා. රටේ ජනතාවගෙන් 160%කට වැඩියෙන් එක වේලක් අතහරිනවා. මේ අතහරිනවා කියන්නේ ඩයට් කරන්න ඇඟ බස්සන්ට නෙවෙයි. හොඳේ. නැත්තම් අර විකට දොස්තරලා දෙන්න ආයේ ඇවිත් කියාවි වේලක් දෙකක් මගහැරුණම මොකෝ ඒක හොඳයිනේ ශරීර සෞඛ්‍යට කියලා නේද? මේ මගහැරෙන්නේ නෑ. වැරදුනා. මග හරිනවා. ඕ කන්න නැතිකමට ඔව් මුදල් නැතිකමට මග හරිනවා. තවත් එකක් අමතකුණානේ අර ජාත්‍යන්තරෙන් ඔය අරන් තියෙන මේ අය කියන විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 52 කියලා අපි එහෙම උපකල්පනය කරලා මෙතනට එමුකෝ. එතකොට දේශීය ණය ප්‍රමාණය දන්නවද? රුපියල් ට්‍රිලියන 15ක්. හරිද? ඒ කියන්නේ රුපියල් බිලියන වලින් නම් 15,000ක් රට ඇතුලේ ණය. ඔබට තේරෙනවාද මොන ණයකන්දක් උඩටද මේ අය අපිව අරන් ගිහින් තියෙන්නේ කියලා? ඇත්තටම මේසා විශාල ණයතොගයක් අපට දුන්නේ කවුද කියලාත් බලමුද. 1947 ඉඳලා 2007 කියන මෙන්න මේ අවුරුදු 60 ඇතුළත අපේ රටේ තිබුණු ආණ්ඩු ණය අරගෙන තියෙන්නේ තවත් ආණ්ඩුවකින්. නැත්තම් පිළිගත් ජාත්‍යන්තර බැංකුවකින්. එහෙමත් නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්. ඒ ණය දිගු කාලීනයි. පොලිය අඩුයි. නමුත් 2007 ඉඳලා තමයි මේ අලුත් ගේම පටන් අරන් තියෙන්නේ. 2007 සිට ආපු හැම ආණ්ඩුවක්ම වැඩියෙන්ම ණය අරගෙන තියෙන්නේ කාගෙන්ද දන්නවද? ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම් කර හරහා. මොනවද මේ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම් කර කියලා කියන්නේ? කෙටියෙන්ම කියන්නද? කෙටියෙන්ම කිව්වොත් ජාත්‍යන්තර පොලි මුදලාලිලා. ජාත්‍යන්තර පොලි මුදලාලිලාගෙන් තමයි වැඩියෙන්ම මේ කෙටි කාලීන ණය අරගෙන තියෙන්නේ. කෝ එතකොට අර මේ මූල්‍ය බලය
පාර්ලිමේන්තුවට කියලා මැරෙන්න හදපු අය මොන මූල්‍ය බලයේද නේද? මූල්‍ය බලය පාර්ලිමේන්තුවට තිබුණා නම් ඒක ඔය පාර්ලිමේන්තුවේ හිටපු අය හරියට පාවිච්චි කළා නම් මේ කල යයිද? ආ දැන් අපේ රටේ ණය ඇමරිකානු ඩොලර් බිලියන 52යි කියලා හිතමුකෝ. ආ හොඳයිනේ එහෙම හිතමු. මේකෙන් ඩොලර් බිලියන 25ක් හරි භාගයක්ම අද ගෙවන්න තියෙන්නේ ජාත්‍යන්තර පොලි මුදලාලිලට. එහෙමත් නැත්නම් ওই ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලට. අප මේසාන් විශාල ණය උගුලක වැටුනේත් ඔන්න ඔය නිසයි. කවුද වැඩිම මෙහෙම ණය අරන් තියෙන්නේ කියලා දන්නවද? මහරජාණෝ හෙවත් අප්පුච්චනොහොත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. ඔය දැන් යලින කිටින්න හදන්නේ. ආන් ඊළඟට කවුද කියලා දන්නවද? රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව. දැන් ඔය යලි නැගිටින්න යලි ඇවිදින්ට අත්වාරු අල්ලගෙන ඇඳිපුටු අල්ලගෙන දනිපනි ගාගෙන නැගිටින මේ අයගින් මෙන්න මේ ප්‍රශ්නේ අහන්නකෝ. විශේෂයෙන් අර ලී කොටයක් උඩ ඉඳගෙන යහමගට ඇවිත් ඉන්න ජාත්‍යන්තර නායක රනිල් වික්‍රමසිංහගෙනුත් මෙන්න මේ ප්‍රශ්නේ අහන්නකෝ. ආ එයාගෙන් බැරි නම් නෝවේ එරික් සෝල්හයිම්ගෙන් ඇහුවත් කමක් නැහැ. හොඳේ මොකද දැන් එයාත් උපදේශකෙක්නේ. මේකයි ප්‍රශ්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 52ක් ඔය නිල ප්‍රකාශයේ. අපේ ගාන ඇමරිකානු ඩොලර් බිලියන 80යි. හොඳේ ආන් ඒසා විශාල ණයක් අරගෙනත් ඉතිරි වුණේ හිඟන රටක් නම් අද ඔය IMF එකෙන් ඩොලර් බිලියන දෙන්න හදන 2.9 අරගෙන මෙන්න මේ රට සංවර්ධිත රාජ්‍යයක් කරන ඒ මහා අනුහස් සැලැස්ම අහන්නකෝ ඒගොල්ලන්ගෙන්. කියාපියව් කියලා කියන්නකෝ අපිට නේද? මේ බලන්නකෝ අරගෙන තියෙන ණය ප්‍රමාණය. ඒගොල්ලෝ කියන හැටියට ඇමරිකානු ඩොලර් බිලියන 52යි. අපට ලැබෙන තොරතුරුත් එක්ක ඇමරිකානු ඩොලර් බිලියන 80යි. හරිද? දැන් ඔය IMF එකෙන් ලැබෙන්න යන්නේ කීයද? ඇමරිකානු ඩොලර් බිලියන 2.9යි. අපි ඕක රවුම් කරමුද 3ක් කියලා පවුනේ නේද? එතකොට අවුරුදු 3ක් හෝ 4ක් ඇතුළත තමයි ඔන්න ඔය ඇමරිකානු ඩොලර් බිලියන 2.9 හම්බෙන්නේ. හරිද? ඉතින් දැන්වත් මෙන්න මේ ටික තේරුම් ගන්නකෝ. ඇමරිකානු ඩොලර් බිලියන 52ක් අරගෙනත් හදන්න බැරුව ගිය රටක්. ඔය නඩේටම තමයි බැරුව ගියේ. රනිල් රාජපක්ෂලා නඩේට තමයි මාරුවෙන් මාරුට බැරුව ගියේ. හරිද? එහෙම ඒසා විශාල මුදලකුත් අරගෙන හදන්න බැරුව ගිය රටක්, හිඟමනට දාපු රටක් දැන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 හදන්නේ කොහොමද කියලා අහන්නකෝ නේද? නැගිටුමු කියනකොටම ඔන්න ඕක අහන්න. වට්ටපු උඹලත් එක්ක ආයේ මොන නැගිටිලිද කියලා අන්න එහෙම අහන්න කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.